අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම සාරංග පතිරණ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. පොදු අපේක්ෂකයා ඔබද මාධ්‍ය වේදීන් ඇමති මෛත්‍රීපාලගෙන් විමසයි. व्यवस्थापति संस्करण अक्नुकलहु जनाधिपति वरयाट सहाय दक्विय नोहकि बव जातिक हेल उरुमेय कियाय कोलंब वराये कंटेनर रतरे दुरन वृत्तीय क्रिया मार्गयक रोहित शर्मा गिन लोक वार्तावाक कंटेनर रथ रेगु मगिन परीक्षा किरीमेदी वेडी कालयक रंदवागन्ना बव पावसमिन कोलंब वराय कंटेनर रथ रेदुरन ईए रात्रिये सिट वृत्तीय समिति क्रिया मार्गयक निरत वनवा ए अमर वीदिये इंगुरुकडे मंसंदी असलिन वरायट पिविसेन मार्गय अवहिर करमिन මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා කොළඹ වරායේ බහලුම් ප්‍රවාහනය කරන කන්ටේනර් රථ රියදුරන් සහායකින් දහසකට වැඩි පිරිසක් එක්ව සිටියා. ඔවුන් කන්ටේනර් රථ ආම වීදියේ ඉඟුරු කඩේ මන්සන්දිය අවහිර වනසේ නවතමින් ඊයේ රාත්‍රියේ සිට සිය විරෝධය පළ කළා. විරෝධතාකරුවන් චෝදනා කළේ කන්ටේනර් රථ රේගෝ මගින් පරීක්ෂා කිරීමේදී පැය 9ක පමණ කාලයක් රඳවා ගැනීම හේතුවෙන් ඉන්ධන සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බවයි. මේ වරාය අධිකාරියේ වැඩබිම ඇතුලේ දරුණු හිංසනයට ලක් වෙලා මේ පාලකයන්ගෙන් ආරක්ෂකංශෙන් සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් අපේ මේ සේවක මහත්වරුන්ට බරපතල හිංසනයක් තියෙනවා. අපි මෙච්චර දුකක් විඳිනා මේ පොලිමේ තියාන පැය දෙකේ වැඩකට අපි පැය 8ක් 10ක් දුක් විඳිනවා. අපි සාමාන්‍ය වරායේ මහ පුදුමාකාර දුකක් ඉඳින්නේ අපට අරසාදයක් පෙන්ෂන් එකක් අනම්මනම් කිසිම දෙයක් නැතුව අපි මේ වරායේ දුක් විඳිනවා වරාය තරාදිය කළා මාස 5ක් වෙනවා අද වෙනතුරු ඒ තරාදිය හදලා නැහැ එතකොට ඒ තුල ලොකු පොලිමක් ඇතුළට ඇතිලා තියෙනවා මේ දිගු පොලිම නවත්තන්න ඕනේ අපි හැමදාම ඉල්ලීම් කරනවා මේ පොලිම නවත්තන්න කියලා තාම විසඳුමක් නැහැ මේ ගේට්ටු 6ක් විතර වහගෙන ඉන්නවවස 7න් පස්සේ මේ එකක්වත් අරින්නේ නැයි දවසකට මොන තරම් ඩීසල් ප්‍රමාණයක් අපත යනවද විරෝධතාකරුවන් පාලනයට පොලිසියද මැදිහත් වුණා. මේ ගැටලු වලට විසඳුම් සැවීම සඳහා ඊයේ රාත්‍රියේ වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පැමිණියත් නිසි විසඳුමක් ඉදිරිපත් වූයේ නැහැ. එහිදී දෙපාර්ශ්ව අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මේ අතර එම සාකච්ඡා අතරතුරදී කන්ටේනර් රථ රියදුරුකු වරාය අධිකාරී කළමනාකාර අධ්‍යක්ෂවරයාට කෙලෙගසූ බවට චෝදනා කරමින් වරාය සේවකින්ද අද පෙරවරුවේ සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඔවුන් ප්‍රකාශ කළේ ආරක්ෂකාංශ නිලධාරියෙකුට මෙහිදී පහර දීමක් සිදුව ඇති බවයි. කෙසේ වෙතත් ඔහු පැවසුවේ විශේෂ භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් පසු සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි. මේ කොළඹ වරාය පරයන්තේ කන්ටේනර් රථ නවතා තිබූ ආකාරයයි. कंटेनर रथ सेवकिन गेटलू पिलबंद साकच्चा किरीम संदहा पेरवरु नवेट पमन अमात्य रोहित अभेगुणार्दन महतागे प्रधानत्वेन विशेष साकच्चा पवत्तुना एहिदी कंटेनर रथ रेदुरान सहा सेवक पिरिस इदिरिपत् कल गेटलू वलट साधारण विसंदुम लबादुन बव अमात्यवरया माध्यवित प्रकाश कला ए अपहासुतावयन मगहरवा गणीम संदहा अवश्य करन निसि क्रियामार्ग मे मोहते इंदन गन्न उपदेश लबादुन ए अनुव वराय अधिकारियन मे लोरि रथ यम प्रमादयक सिद्ध वेनवन एवा निसि परिधि क्रियात्मक करन अवश्य करन वडपिल्ल क्रियात्मक करा एवगेम पय 24 म श्रीलंका रेगुवत श्रीलंका वराय अधिकारियत क्रियात्मक वीम संदहा अवश्य करन उपदेश लबादुन अमात्यवरया समग पवति साकच्छावलिन अनतुरुव ईट සහභාගී වූ වෘත්තීය සමිති නිලධාරීන් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වූ ලිපියත් රැගෙන විරෝධතාකරුවන් රැඳී සිටින වරායේ පිවිසුම අසලට පැමිණියා. එහිදී සාකච්ඡාවට එක් වූවන් තමන්ට විසඳුම් ලැබුණු බව ප්‍රකාශ කළත් වර්ජනය අත්හැරීමට සෙසු විරෝධතාකරුවන් එකඟ වූයේ නැහැ. අපිට ලියවිල්ල ආවේ ෆොටෝ කොපියක්. ඉහළ නිලධාරියෙක් මෙතන පැමිණියේ නැහැ. ඒ නිසා තමයි අපිට මේකට පිළිගන්න බැරි. ඒ අනුව ඔවුන් තවදුරටත් ඉඟුරු කඩේ මන්සන්දියේ වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වෙනවා.
ශ්‍රී ලංකාව හා මොරිටේනියා රාජ්‍ය අද ද්විපාර්ෂික ගිවිසුම් කිහිපයකට එළඹුණා. ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍යයකගේ නිවේදනය කළේ මෙරට සංචාරයක නිරත මොරිටේනියා ජනාධිපති මොහමඩ් ඕල්ඩ් අබ්ඩෙල් අසිස් මහතා අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මෙම ගිවිසුමට එළඹි බවයි. අප්‍රිකානු මහද්වීපයේ පිහිටා ඇති මොරිටේනියා රාජ්‍යයේ ජනාධිපති මොහමඩ් ඕල්ඩ් අබ්ඩෙල් අසිස් මහතා මෙරටට පැමිණියේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර පැවැත්වෙන G20 සමුළුවට පිටත්ව යන අතරතුරයි. මොරිටේනියා ජනාධිපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ හමු වූයේ ජනාධිපති කාර්යාලයේදී. ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකයේ නිවේදනය කළේ එහිදී දෙපාර්ශ්ව අතර ගිවිසුම් දෙකකට එළැඹි බවයි. ඉන් එක් ගිවිසුමක් සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීම සඳහා වන අතර අනෙක් ගිවිසුම අත්සන් තැබුණේ ද්විපාර්ශ්වීය දේශපාලන උපදේශන ලබා දීම සම්බන්ධයෙන්. මොරිටේනියා ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය, වෘත්තීය පුහුණුව, දිවිවර හා කෘෂිකර්ම යනාදී අංශයන්ගෙන් සහාය ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන බවයි. අප්‍රිකාව සමග පවතින සම්බන්ධතා වර්ධනය කරගනිමින් මෙම සහාය ලබා දීමට තමන් ඉතා සතුටින් ක්‍රියා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර තිබෙනවා. 2012 වසරේදී අප්‍රිකානු මහද්වීපයේ සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා ශ්‍රී ලංකාව ආරම්භ කළ අතර මේ වන විට අප්‍රිකානු රටවල් 42ක් සමග ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. අද එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී එළඹෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. විපක්ෂයට යන්නේ කවුද ආණ්ඩු ඉන්නව මිස නෑ ආණ්ඩුවේ ප්‍රබලයෙන් ජනතාව ගැටෙනවා කියන සාධක විපක්ෂයටත් උමනා දිනේ ආණ්ඩුවට එන්නද ඔබතුමාටත් සෑම ආරාධනා කරලා තියෙනවාද එකතු වෙන්න කියලා විපක්ෂයත් සමග එක්ක ජනතාව දිනුවොත් ඔය ඉතින් සමාජය තුල කතා බහ කරන දේවල් නේ ඔබතුමා අපේක්ෂක ගන්න පුළුවන්ද අපිට ඉන්නවනේ අපේක්ෂකේ ජනතාවනේ අපේ අපේක්ෂකයා ඔබතුමා පොදු අපේක්ෂකෙක් කියලා කෙනෙක් හොයන්නේ මේ විපක්ෂයනේ ජනතාවත් පොදු අපේක්ෂකෙක් තමයි ජනාත්මයක පක්ෂ කොච්චර මම කියන්නේ ඔබතුමා අපේක්ෂක ප්‍රවේක්ෂකයා නමදරන්නේ විපක්ෂයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න මට දින වුණා මොකද්ද මම ආණ්ඩු පක්ෂෙනේ ඔබතුමාට එහෙම ආරාධනාවක් ලැබිලා තියෙනවද නැද්ද මට ආරාධනා කරනවාද එහෙම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුන්ට විපක්ෂයෙන් අවසන්ව අජීවරයා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නේද තවත් මුතුමදාන පක්ෂ ලේකම්වරය විදියට මට කියන්න තියෙන්නේ පුජ්‍යලයා කවුද කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. රජයට එකතු වෙන ඕනෑම කෙනෙකුට රජයට එකතු වෙන්න පුළුවන්. අපි ඒ එන ඕන කෙනෙකුට සමාජිකත්වය දෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එයා ඉතාමත් දරුණු විදියට පෞද්ගලිකව පවා නිදෙවිගේ චෝදනා මඩ ප්‍රහාරයන් අපහාස කරලා ජනාධිපතිතුමාට අපේ රටේ දේශපාලනේ ඔය කියන කාරණාව විශාල බරපතල කාරණයක් නෙවෙයිනේ. අපේ මුළු ඉතිහාසය ගත්තාම යනවා එනවා ආයි ඉන්නවා ආයි යනවා ආයි එනවා ඉතින් මේ වගේ ඕන තරම් උදාහරණ චරිත පෙන්වන්න පුළුවන් ඉතින් රත්න හාමුදුරුවෝ කියනවා මේ ආණ්ඩුවේ මැතිතුමුන් 10 දෙනෙක් උන්වහන්සේ සමග එක් වෙන්න යනවා කියලා මොකක්ද මේ ගැන අදහස අදහසක් නෑ ඒක තොරතුරක් විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ බොහෝ දෙනෙක් කලකිරලා ඉන්නවා කියන එක තමයි ඊයේ ප්‍රකාශ කළේ ඔබතුමා මහලේකම් කොහොමද කතා කරන්නේ මම දන්නේ ඉතින් නෑ එහෙම කවුරුත් කලකිරිච්ච කෙනෙක් නෑ ඉතින් හාමුදුරුවන්ගෙන් තමයි ඒක කියපු කෙනාගෙන් තමයි දැනගන්න ඕනේ ඉතින් අපිට ඒ වගේ කිම ගන්න බෑනේ කවුරුත් කිය ප්‍රකාශයක් ගැන අගමැති සත්තුතුමාගේ නම දැනගෙන ඉන්න කතා බලත් තියෙනවා ඒ වගේ ඔය ඔක්කොම ඉතින් සමාජයේ කතා බහන්නේ ඉතින් අපි කතා කරන්නේ දවසේ පුවත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු නොකළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය දැක්විය නොහැකි බව ජාතික හෙළුවරුමේ පවසනවා ජාතික හෙළුවරුමේ නියෝජ්‍යලේකම් බස්නාහිර පළාත් අමාත්‍ය උදේ ගමන් පිළ මහතා අද පිරවරුවේ කොළඹ දීපවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා. ජාතික හෙළුවරුමේ විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ එම පක්ෂය රජයට ඉදිරිපත් කළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමටයි.
මුළු රටම එක්තරා මැදිහත්තික රටක් බවට පත් වෙලා තියෙනවා. රට ඒ තැනට ඇවිල්ලා තියෙනවනම් ඒ තැනට ගැළපෙන දේශපාලනයකුත් තියෙනවා. අපේ දේශපාලනේ පාදඩකරණය වෙලා නම් ආර්ථිකය පාදඩකරණය වෙලා නම් අපේ සමාජය අසහනයට පත් වෙලා තියෙනවනම් අපට ඒ අනාගතයේ ගොඩනගා ගන්න බෑ මේ ශක්තිමත් තැනකට ආවයි. ඒ නිසා මේ ශක්තිමත් තැනින් තවත් ශක්තිමත් තැනකට යන්න තමයි අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි රජය සමග සාකච්ඡා ගණනාවක් කළා. අපි මේ රජයේ ඉන්නවද නැද්ද එහෙම නැත්නම් ඇමතිකම් දරනවද නැද්ද කියන කාරණේ නෙවෙයි වැදගත් මේ යෝජනාවලිය මේ ප්‍රතිපත්තිය රටේ ජයග්‍රහණය කරවීම සඳහා අපි ඉදිරි කාලයේදී කැප වෙන බව ප්‍රකාශයට පත් කරා ජනාධිපතිවරයා පරාජය කිරීමට කටයුතු කරන බව පූජ්‍ය අතුරුලිය රතන හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා ඇතෙම රතනාවුන්දගේ ප්‍රකාශයේ ඒ ප්‍රමාණය විතර ගත්තොත් එහෙම තමයි පේන්නේ විශේෂයෙන් මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහින්ද රාජපක්ෂ මැතිතුමා නොකළොත් එතුමා පරාජය කරන්න කටයුතු කරනවා කියන තමයි රතනාවුන්ද එතන ප්‍රකාශ කරලා තිබ්බේ යෝජනාවම ප්‍රතිපලයෙන් ප්‍රතික්ෂේප කර උත්ින් සාය දක්වන්න බෑනේ ඉතින් ඒ දක්වන ප්‍රතිචාරය මත තමයි ඒක තීරණය වෙන්නේ ඉතින් තාම යෝජනා ප්‍රතික්ෂේප වෙලා නැහැ පන්දු එවන්න ඉඩ තියමු ඊට පස්සේ අපි කොහොමද පහර දෙන්නේ කියලා බලාගමු जनता विमुक्ति पेरमुने विसिपास्वन इल्मह विरु समरु अद पैत्वना ए पक्षनायक अनुर कुमार दिसा नायक महतागे प्रधानत्वेन जनता विमुक्ति पेरमुने इल्मह विरु समरु अद पासुर्वे पेवत्वने विहार महादेवी इलिमान रंग पीटेदी मेहिदी जनता विमुक्ति पेरमुने निर्मात्रु रोहन विजयवीरेत्रु नायकयन सिहिपत् करुणा पक्षे ज्येष्ठ सामाजिक नेतृत्व पाक्षिकयन विशाल पेरसक मीटेक सिटिया වියත් කල යුතු අරගලයක් මේ මහ පොළොව මත දිස්සෙමින් තිබෙනවා ගොඩනැගෙමින් තිබෙනවා ඒ අරගලයට අපි පණ පෙවිය යුතු තිබෙනවා අපිට ශ්‍රී ලංකාවේ එක කොඩියක් තිබ්බට එක කොඩියක් පිළිගන්න ජනතාවක් හදන්න බැරි වෙලා තිබෙනවා අපිට එක ජාතික ගීයක් තිබුණට ජාතික ගීයට ඔක්කොම එකට නැකිතන රටක් හදන්න බැරි වෙලා තිබෙනවා අපිට අපේ රටේ ජාතික සමගිය ගොඩනගන්න බැරි වෙලා තිබෙනවා ජාතික සමගිය ගොඩනගන වෙනුවට ජන කොට්ටාසයන් අතර ගැටුම තීව්‍ර කරමින් තිබෙන මේ රටේ ජීවත් වෙන සියලු පුරවැසියන්ගේ සමගිය ගොඩනැගීමත් සමගිය ආරක්ෂා කිරීමත් සමගිය තහවුරු කිරීමත් වගකීම අප සතුව තිබෙනවා ඒ සඳහා වූ අරගලයක් අපිට තිබෙනවා 1980 දශකයේ තිබුණු තත්ත්වයට වඩා සංකීර්ණ වූ තත්ත්වයක් අපි හමුවේ තිබෙනවා දැන් අපිට අහන්න තිබෙන්නේ මේ අභියෝග ජයග්‍රහණය කරන්න අපි සූදානම් මේ හමුවේ මුනි විතර කරන්න පුළුවන් මේ හමුවේ අත්තර යන්න පුළුවන් අපිට වෙන දේ පේනවනම් කියන දේ ඇහෙනවනම් කරන්න යන දේ දැනෙනවනම් මේක වැලක්වීම අපේ වගකීම නෙවෙයි ඒ නිසා මේ මහා විනාශ වැලක්විය යුතුයි ඒ වළක්වන්න සමත් ඒ වැලක්වීම සඳහා අවංකභාවය තිබෙන ව්‍යාපාරයක් රෝහණ විජේවීර සහෝදරයා විසින් මේ අපේ මාතෘභූමියේ කෙලින් හිටවලා තිබෙනවා ජනාධිපතිතුමාට තුන් පාරක් කෙසේ වෙතත් එක පාරක්වත් බැරි එක්කෙනෙක් විපක්ෂයේ ඉන්නවා කියලා විමල් වීරවංශ ඇමතිතුමා කියනවා ඒ කවුද කියලා දැනගනිමු රටවට කර බැඳත් කටවට කර බඳින්නේ බැරි වැට නැති කටෙන් ඒ ගමන සුබ ගමන වෙයි කියලා අපි හිතනවා විදාගේ ජනාධිපති අවසන් කරලා ඒ වගේම රටට සැබෑ සුබ ආනාගතයක් අපි ලබා ගන්න පුළුවන් කියලා හිතනවා හැබැයි කිසිම දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරෙක් නැහැ මේ විදේශ බලවේග වලට එදත් ඕනේ වුණා මේ රට අස්ථාවර කරන්න පැහැදිලි නායකත්වයක් සහ රජයක් නොතිබුණා නම් නැවත එල්ටීටී එක මේගොල්ලෝ රැකගන්න මේ යුද්ධයේ ජයග්‍රහණය කරන්න බැහැ කියලා ඔක්කොම හිතද්දී මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගන්න පුළුවන් කියලා කිව්වේ අපි අද අපට කියනවා මේ විදේශීය කුමන්ත්‍රණකාරී බලවේග කියලා එහෙම කියලා අන්තිමේදී මේ රට විනාශ කිරීමට ක්‍රියාත්මක වෙනවා රාජ්‍ය නුවණ සංවිධානවල අවස්ථා අනුව ජනාධිපතිතුමාට උනත් අපි කියන්නේ ඊළඟ ජනාධිපති වරණේදී මේ කසක බල ව්‍යවස්ථාව ඉවත් කරලා රටට ගැළපෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියලා මේ ආණ්ඩුට එක කරන්න බැරි වුණා පුළුවන් නම් අවුරුදු 10ක් තිස්සේ පුළුවන් වෙන්න ඕනේ එහෙනම් ඉස්සරහා කාලේ කරයි කියලා විශ්වාස කරන්න අපිට පුළුවන් කමක් නැහැ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකට කොහොමත් අපිට විශ්වාසයක් නැහැ ඒ නිසා තමයි එදා ප්‍රභාකරන් නිල්ලපු එක අද TNA එක එක්සත් ජාතික පක්ෂ අරහා බටහිර රටවල්වල ඒක රාශි වෙලා මේ දේ ක්‍රියාත්මක කරන්නේ අනේ හැම නායකයෙක් මොකක් හරි කොටුවක් තියෙන්නේ ඒ කොටුව ඇතුලේ තමයි කාපු බලටි ඔක්කොම ගේ ඒක කැඩුවේ නැහැ හැබැයි රාජපක්ෂට සීමා නැහැ ඒ නිසා සීමාද අන්තිමට අවිලා තියෙන මොකද්ද අන්තිමට අවිලා තියෙන ව්‍යවස්ථාව කඩන තැන ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණට ඉල්ලන්නේ නැතුව ඉන්න තර්කය හදාගන්න තුරුම්පුවයි ඒක මේ මහින්දට තුම්පාරක් බෑ නෙවෙයි අනුරට එකපාරක්වත් බෑ ඒකයි මේ ඇත්ත කතාව ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්
ජනාධිපතිවරයාට තුන්වර තරං කළ හැකි බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ කළ යුත්තේ කතානායකවරයා නොවේදයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියා. මන්ත්‍රීවරයා සඳහන් කළේ එවැනි ප්‍රකාශයක් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට කළ නොහැකි බවයි. පහුගිය දින අපේ සභානායකතුමා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්න යෙදුනා සුප්‍රීම උසාවියේ මිශ්‍ර කාර්යවරු 10 දෙනෙක් විසින් නූතන ජනාධිපතිතුමාට තුන්වෙනි වරටත් ඉල්ලන්න අයිතියක් තියෙනවා කියන එක. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක ව්‍යවස්ථා සංශෝධනයකින් පැනනගපු ප්‍රශ්නයක්. ඒ ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු දෙයක්. එහෙමනම් අපි දැනගන්න ඕන මොන කරුණද තුඩු දීලා තිබුණේ සුප්‍රීම උසාවියට එතුමාට තුන්වෙනි වතාවට ඉල්ලන්න බලය තියෙනවයි කියන එක කරුණු සහිතව මේ සම්පූර්ණ ලියවිල්ල මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ඕන. අපි දන්නේ නැහැ සුප්‍රීම උසාවියට ලියා දීපු එක අත්සන් කළේ වද කොහොමද මට කියන්න බෑ. අත්තම කියනවා ඒක තමුන්නාංශයට යොමු කළා තමුන්නාංශේ ප්‍රකාශයට පත් කරනවා නම් විශාල වටිනාකමක් තියෙනවා. මත විමසීමක් from the supreme උසාවිය එක සත්‍යයක් ජනාධිපතිතුමාට එවල තියෙනවා බොරුවක් වෙන්න බෑ කොහෙවත් ඒක දැන් රීඩ් කරුවා ඒක දැන් හංසත්ගත වෙලා තිබෙනවා ඔබතුමන්ලා තාම ගිහිල්ලා නැහනේ උසාවියට ඊට විරුද්ධව මෙහෙම මතයක් තියෙනවා කියලා ඒකට විරුද්ධව යනවා කියලා කවුද කියන්නේ ලක්ෂණ ස්ථාවර නියෝග අනුව සභානායකවරයාට එවැනි දෙයක් ඉදිරිපත් කිරීමට බලයක් නැහැ උදාහරණයක් වශයෙන් දැන් යම් කිසි පරිද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ඒ පරිද ශ්‍රේෂ්ඨාධිකරණයට පක්ෂවද විරුද්ධද කියන එක ප්‍රකාශ කරන්න ඔබතුමා සභානායක නෙවෙයි එතකොට මේක අධිකරණයේ වැඩ පාර්ලිමේන්තුව මේ මතය ප්‍රකාශ කරන්න වන ශ්‍රේෂ්ඨාධිකරණයේ උසාවිය තුල සභානායකතුමා වාරි මාර්ග හා ජල සම්පාදන කාර්යක සභාවේ තම කතාවේදී මේ පිළිබඳ නිවේදනයකින් ප්‍රකාශයක් කියෙව්වා. As not a සභානායක. එතකොට ගරු කතානායකතුමනේ සභානායකතුමා ඔබතුමාට කැඳවලා අවසනම් ගරු කතානායකතුමා මේ පිළිබඳ අර්ථ නිරූපණයක් දෙන්න. නමුත් අපි පාර්ලිමේන්තුවට දැන ගැනීම සඳහා මෙය කොටසක් උපුටා වගකීමකින්. We have acted with responsibility that honorable leader of the house so that everyone would know the decision. ඊට වඩා දෙයක් තියෙනවා නම් අරු කතානායකතුමනේ ඔබතුමා දෙන තීරණයක් අනුව අපි කටයුතු කරන්න සූදානම්. දැන් ඒක බලකිරීමක් කරන්න බෑ. මම ඒ ගැන තවදුරටත් සොයලා බලලා ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ආයුධ සන්නද්ධව යතුරුපැදයකින් පැමිණ කොල්ලකරුවන් දෙදෙනෙක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක කොල්ල කැමක් සිදු කර පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. අදාළ සිදුවීම එහි ස්ථාපිත කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මිනුවන්ගොඩ දියුලපිටිය පාරේ මැඩෑමුල්ල ප්‍රදේශයේ මෙම ඉන්ධන පිරවුම් හල පෑ 24 පුරා පිවෘත එකක්. ඊයේ රාත්‍රී 9:30ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් එහි ඇතුළු වී ඇත්තේ ඉන්ධන ලබා ගන්න අමුවාවෙන්. එහිදී ඔවුන් ගිනියවියක් පෙන්වා ඉන්ධන හලේ හිමිකරු බියගන්වා තිබෙනවා. එම සිදුවීම ඉන්ධන හලේ ස්ථාපිත කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබුණේ මෙලෙසින්. මුදල් කොල්ලේ සිදුකොට පලා යන සැකකරුවන් ඉන්ධන පිරවුම් හල තුල නතර කර තිබූ එහි හිමිකරුගේ මෝටර රථයටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සැකකරුවන් සොයා මිනුවන්ගොඩ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වූ දර්ශනීය යොදා ගනිමින්. දන්තවත් පුවත් සමගින් රටවටාහිරු. රටවටාහිරු.
තිස්සවරුදු ත්‍රස්තවාදී නිමකර මෞබිමට සාමයේ උදාවීම ආරමුණු කරගනිමින් අනුරාධපුර ඉදිකරන සඳහිරුසයයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේ රැගත් පෙරහැර ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ වෙත වැඩම කරනු ලැබුවා. දීවත්න නිලමේ නිලංග දැල මහතා විසින් රත පෙරහැර පිළිගැනීමෙන් අනතුරුව සර්වඥ ධාතුන් වහන්සේ දළදා මාලිකාවේ ස්ථාපිත කර තිබූ විශේෂ පීඨිකාවේ තැන්පත් කළා. ධාතුන් වහන්සේ රැගත් පෙරහැර අද පස්වරුවේ අනුරාධපුරයට ළඟා වීමට නියමිතයි. श्रीलंका इडम गोडकिरि महा संवर्धने किरीमे संस्थावे सेवे करन लद दिन 180 संपूर्ण सेवकन 175 दिनकु अद स्थिर राज्य सेवे पिहिटोनु लबुवा पत्रिम लिपि प्रधाने किरीमे उत्सवये बतरमुल्ल सिसिरिपायेदी पवत्तुने राज्य आरक्षक हा नागरिक संवर्धन अमात्यांश श्रीलेखम गोठाबे राजपक्ष महतागे प्रधानत्वेन අද පෙරවරුවේ පෑලියගොඩ පොලිස් වසමේ නුගේපාරේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී වෙඩිතැබීමක් සිදු වෙති අතර සිද්ධීන් තුවාල ලබා ඇත්තේ රංගනාත් විශ්මිත ප්‍රසන්න නැමැති පෑලියගොඩ ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලෙක්. තුවාල ලැබුවහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. රටවටා හිරු म्यन्मार राज्य इरट प्रजातंत्रवादी प्रतिसंस्करण क्रियात्मक क्रीमट प्रमाद वीम संबंधी अमेरिकानु जनाधिपति बराक ओबामा से अप्रसादे पलकृतिनवा अमेरिकानु जनाधिपति वरया मे पिलबंद अदहस पलकले अद आरंभो आसियान समलु अमतमीन म्यन्मारे नेपिडोफिदी मेवर नगनीर आसियानु कलापी रटवल राज्य नायक समलू पेवत्तुने 24 वन वरटाई समलुवेदी अमेरिकानु जनाधिपति वरया सह म्यन्मार जनाधिपति थेन से अतर द्विपार्श्वीय साकच्छा पेवत्वीमट नियमितई मेवर समलू सदहा अमेरिकाव चीन जपान दकुनु कोरियाव इंदियाव रुसियाव ऑस्ट्रेलियाव सह नवसीलंते नियोजने करन राज्य नायकिन संप्रदायक लेस सेद कमिसोलिन सरसी समलूट सहभागी वीम विशेषत्वयक अमेरिकानु जनाधिपति वरया हेट म्यन्मार विपक्ष नायक औन सान सुकी हमु वीमट नियमित पाकिस्ताने इस्लामाबाद नुवर त्रस्त विरोधी अधिकरण तहरीक ए इंसाफ पक्षे नायक इमरान खान सह ओगे पक्ष सामाजिकेन कीपदनकुट अतरंगु अरेंतुनिकुत कला पसुगे मासके हिपेदी अगनूर रजे गुडनगिलिवरट अलाभहान सिदुकरमिन रजे टेरहिव उद्घोषण गेनगिय वार्तमत मेम वरेंतुनिकुत करति बवै पवसेन्ने मेरठ क्रिकेट बलधारीन गे अंदबाल तीरण्यांट वंदिगे वन्नट इंदियावट गोस्सिटिन श्रीलांकिक क्रिकेट क्रीडकयन अद खबलिन लिपट वेटुना ए कोलकाता नुवर ईडन गार्डन क्रिकेट क्रीडांगणे पवत्विन सिव्वन एकदिन तरंगेदी इंदियानु क्रिकेट वंशकथावट लोकवार्ता रसक उरुम कर देमि अद तरंगे कासी वासी दिनकत इंदिया क्रिकेट कंडायम पलमुव पंदुर पहर दीमट तीरणय कला अजिंक्य अर्हणे समगिन इंदीय इनिम आरंभ कले मास देखक विवेके पासु यली जात्यांतर तरंग बीमट पीवीसी रोहित शर्मा एकसिय पनास्वन उपांदिनिय समरन कोलकाता ईडन गार्डन क्रिकेट क्रीडांगणेट अमतक नोवन तिलन्याक लबा देन्नट तिसर पेरेरा कटयुतु कले मेलेसिन मे तरंगावलिय पुरावटम पित्तेन हो पांदुवेन सलकी युतु दायकत्वय लबा नोदुन तिसर कंडायमट अवश्यम मोहते पांदु रेकीमेन हो तम दायकत्वय लबा देन्नट समत्तुने नहैं लखनु हतरक लबा सिटियदी तिसर लबादुन अवस्थावेन उपरिम प्रयोजनकत् रोहित शर्मा क्रिकेट वार्ता रसक अलुत करन्नट समत्तुना अर्जुन के अरहणे लखनु 28 टत् अंबति रायंदु लखनु 8 टत् देवियामेन अनतुरुव नायक विराट कोहली समगिन एक वू शर्मा तुंगन कडुल्लट गोडनगु सबेंताव लखनु 202क ए अतरवारे सिय पास्वन एकदिन शतके संपूर्ण करन्नटद ओहु समत्तुना तम 33 वन एकदिन अर्धशतके वार्ता कल कोहली लखनु 66 कट सह सुरेश रैना लखनु 11 कट देवी कियत् रोहित शर्मा गे पिति प्रहारे नवताल नट किसीदु पंदु यवन्ने कुट हगिवुने नहे पसुगे तरंग तुने दी मेन्म मेम तरंगे दीद श्रीलंका पंदु यवन्नन गे दस्कं पैवतुने जात्यांतर मट्टमट नुगलपेन इता पहल तत्वेकाई नायक एंजलो मेथ्यूस सर अनुकुत सीलुम पंदु यवन्नंट इंदिय पितिकरुवन पहर एल्लकले किसीदु अपहासुवकिन तोरवाई हतरे सा हये पहर वर्षावकिन ईडन गार्डन क्रीडा पिटिय वर्णवत् कले शर्मा तम एकदिन तरंग दिविये देवनवरटत् द्वित्व शतकय क्रस् करन्नट समत्तुना ओहु वार्ता पोत अत्रटेक वुने वसर 43 जात्यांतर एकदिन तरंग इतिहासे द्वित्व शतक देकक लबागत लोव एकम क्रीडकया लेसिन द्वित्व शतके वार्ता क्रीमेन पासु लबादुन पहासु उडपांदु देकक्द अतहरिमिन श्रीलंका पांदु रकिन्नन रोहित शर्माट तवत वार्ता अलुत क्रीमट अवस्थाव लबादुन्ना इन उपरिम प्रयोजनकत् शर्मा जात्यांतर एकदिन इनिमकदी वेडिम लकुनु संख्यावाक लबागत क्रीडकया लेस वीरेंद्र शुभाग पिहिटुवा तिबु वार्तावद अलुत कला
ශිවග් මෙම වර්තාව පිහිටුවා තිබුණේ බටේර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 219ක් ලබා ගනිමින්. ඉන් නොනතුණු ශර්මා එක් දින තරඟයකදී ලකුණු 250 සීමාව ඉක්මව පළමු පිතිකරුවා බවට පත් වුණේ ඉඩන් ගාඩන් ක්‍රීඩාංගණයේ රැස්ව සිටි ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින්. ඉන්දියාව නියමිත පන්දුවර 50 තුළ කඩුළු පහක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 404ක්. ඉන්දිය කණ්ඩායමක් එක් දින ඉනිමකදී ලකුණු 400 සීමාව පසු කළ පස්වන වතාව මෙය වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව එම දස්කම ප්‍රකට කළ දෙවන අවස්ථාවද මෙයයි. ඉනිම පුරා රඟ දැක්වුණු රොහිත් ශර්මාගේ ගිනිකිලි සඳර්ශනයේ අවසන් වුණේ ඉන්දිය ඉනිමේ අවසන් පන්දුවේදී. ඔහු පන්දු 173කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 264ක්. 4 පහර 33කින් සහ 6 පහර 9කින් ශර්මාගේ ඉනිම වර්ණවත් වුණා. පන්දු යෙවීමේදී ඇන්ජලෝ මැතිව්ස් කඩළු දෙකක් දවා ගත්තා. මේ වන විට තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩළු 4ක් දැවී ලකුණු 134ක් ලබා සිටිනවා. Hero Sports Corner. හිරු රාත්‍රී 7:00 සමගින් යන්නටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලිත් ඔබ හමුවන්නේ අද රාත්‍රී 9:30ට. අයබෝවන්.